ඔයා දෙයක් ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන්ම පිස්සෙක් වගේ ඉගෙන ගන්න ඕනේ. ඕක තමයි අද අපේ මාතෘකාව. ඉතින් ඇයි මම මෙහෙම කියන්නේ හේතුව? මේ පොඩ්කාස්ට් එකේ වැදගත්ම දේ තමයි කොහොමද මම ඉගෙන ගත්තේ, ඒ වගේම තමයි මම කොහොමද ඉගෙන ගන්නෙ. ඉතින් මේ කතාව පටන් ගන්න කලින් මගේ පාසල් කාලයට යන්න ඇත්තටම මට අවශ්‍යයි. හේතුව තමයි මම පාසල් කාලේදී සරලව ගත්තොත් මැට්‍රික්. ඕන මං කෙලින්ම කිව්වා මැට්‍රික් කියන්නේ හේතුවක් තියෙනවා. මැට්‍රික් කියන්නේ හේතුව තමයි ඒ කාලේ මම සම්පූර්ණයෙන් ට්‍රයි කරේ දේවල් පාඩම් කරන්න, නැත්නම් එක්සෑම් එකක් පාඩම් කරලා ලියන්න. ඇත්තටම පාඩම් කරනකවත් හරියට කරන මනුස්සෙක් නෙමෙයි මම. හරි. ඉතින් ලකුණු ගත්තාම 6-7 ශ්‍රේණිවල හොඳ ලකුණු තිබ්බා. හැබැයි 9-10-11 මං හිතන්නේ යකා ගැහුවා. ඔය වගේ කතාවක් තමයි උනේ. ඉතින් එන්නේ එතනදී මම ගොඩක් ඩවුන් වුණා. මං හිතුවේ හැමදාම මම මැට්‍රික් කියලා. ඉතින් මැට්‍රික් කියලා හිතුවේ නැතත් දැන් අද මං හිතන්නේ නම් සිරාවට මැට්‍රික් කියලා ඒ කාලේ. මොකද හේතුව මම ලොජිකලි හිතන පැත්ත ගොඩක් මේ කාලේ අඩුයි, ක්‍රියේටිව්ලි හිතන පැත්ත ගොඩක්ම අඩුයි. ඉතින් ඒක කවුද නැති කරේ, නැත්තම් මමමද නැති කරගත්තේ, නැත්තම් වෙන කවුරු හරිද මගේ ඒක නැති කරේ කියන එක අද තාමත් මට ප්‍රශ්නයක්. ඉතින් ඔයාලත් ඒ ප්‍රශ්නේ සමහරවිට ඇති. ඉතින් කොහොම වුණත් ඒ කාලේ ලකුණු මත ඩිපෙන්ඩ් වෙච්ච මම, හරිද, ලකුණු හින්දා පාස් වුණාද ෆේල් වුණාද කියලා බැලුව මම අද මේ වෙද්දි පාස් වුණාද ෆේල් වුණාද කියලාවත් බලන්නේ නැතුව මම ඉගෙන ගන්නවා. සරලව ගත්තොත් එහෙම ෆේල් වුණොත් ඒක ෆේල් වීමත් ඉගෙන ගැනීමක් කියලා තමයි මම මේ විදි ඉගෙන ගන්නේ. ගොඩක් වෙලාවට ඒ ලෙවල් වලින් පස්සේ තමයි මේ හැම දෙයක්ම පටන් ගන්නෙ. හරි. ඕ ලෙවල් ඒ ලෙවල් කරද්දි ඒ මානසිකත්වය තුළ අපිට ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ මොනවද තියෙන දේවල් ටික, කම්පිටිෂන් එක මොන වගේද, ඒ කිසි දෙයක් අපිට කිසිම අදහසක් නැහැ. හරි. අපි ඉතින් ඉගෙන ගන්නවා. අපි හිතන්නේ ඉගෙන ගන්න එක තමයි කළ යුතු හොඳම දේ කියලා. මමත් කියනවා ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නැතුව අද මට මේ විදිහට කතා කරන්නවත් බෑ. හරිද? ඔයාලා එහෙනම් මං අද කියන දේවල් අහන් ඉන්නෙත් නැහැ. හරි. ඉතින් ඉගෙන ගන්නවා කියන එක මොකද්ද කින්දමන්ද කියන එක ගැන වැඩිම කතාවක් කියනට වඩා ඉගෙන ගන්නෙ කොහොමද, හරිද, ඒ කියන්නේ ඉගෙන ගන්නෙ කොහොමද, ඉගෙන ගත්තේ කොහොමද, මම මේ කතා කරන දේවල් නැත්තම් මේ ඕගලන්ට උගන්වන දේවල්. හරි. එකම පොයින්ට් එකට එන්න. මම හැමතිස්සම කියන කතාවක් තියෙනවා. ඒ තමයි ඔයා ඉගෙන ගත්ත දේ ඔයා උගන්නන්න ඕනේ. හරි. ඒක තමයි මම මගේ ලෙවල් ICT ස්ටුඩන්ට්ස්ලට, ඕ ලෙවල් ICT ස්ටුඩන්ට්ස්ලට ග්‍රේඩ් 6 ඉඳන් ඉන්න හැමෝටම මම කියලා තියෙන ඔච්චරයි. මොකද මගේ ක්ලාසස් වලත් මම උගන්නන කන්සෙප්ට් එක වෙන්නේ මම උගන්නනවා. හරි. ඉගෙනුවාට පස්සේ ඕගොල්ලෝ ඊළඟ දවසේ හරි එදාම හරි කමන්නේ නැහැ, මට අනිවාර්යෙන් උගන්වන්න ඕනේ. හැබැයි සීනි වලට බෙහෙත් බිව වගේ කතාවක් කරන්න බෑ. උදාහරණයක් විදිහට බෙහෙත් බිව කියලා කියන්නේ අර සීනි චෙක් කරන කලින් දවසේ පාවට්ටකොල හරි මොන හරි මන් දන්නේ නැහැ මොනවද කළු ජාති කියලා මට මතකයි අපේ ආච්චි සීයා ඒ කාලේ කරනවා. හරි. සීනි චෙක් කරන කලින් මේ නැන්දට හරි තාත්තට හරි අවුවේ කියලා, හරිද, කලින් දවසේ පාවට්ටකොල හරි මොන හරි දාවුවේ දාගෙන බොනවා. හරි. බිව්වට පස්සේ ඊළඟ දවසේදී ඔන්න මොකද වෙන්නේ, සීනි ප්‍රමාණය අඩුයි කියලා තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයි කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මම ඔන්න වගේ උදාහරණයක් ගත්ත හේතුව තමයි ඔයා එක්සෑම් එකට කලින් දවසේ හොඳටම පාඩම් කරනවා. හරිද? පාඩම් කළා මැරීගෙන පාඩම් කළා කොහොමද එක්සෑම් එකට ගිහිල්ලා ලකුණු ඇචීව් කරනවා. හැබැයි එතෙන්දී ඇත්තටම ඔයාට ගොඩක් දෙයක් වුණාද නැත්තම් වුණේ නැද්ද කියලා ඔයා පස්සේ හිතලා බලන්න. ඔයාට ඒ දේවල් කොච්චර කාලයක් මතකද? සමහරවිට ඔයා බ්‍රයිට් කේස් එකක් නම්, හරිද, මේ ලෝකේ ඉන්නවනේ බ්‍රයිට් කේස් කියලා ජාතියකුත් ඉන්නවා, නැති ජාතියකුත් ඉන්නවා. මං ගත්තොත් මම බ්‍රයිට් කේස් එකක් නෙමෙයි. හරිද? මං ඒකේ අනිත් පැත්ත. එතකොට දැන් මං වගේ මිනිස්සෙක් ඔය දේ කළොත් එහෙනම් මට එදාට ලකුණු ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ මොකුත් මතක නැහැ. හරි. සාමාන්‍යයෙන් මම කියන්නේ පාඩම් කරන්න පුළුවන් පුද්ගලෙක් නෙමෙයි. මට දේවල් පාඩම් කරගෙන කියන්නත් බෑ. දැන් මේ කියන කිසි දෙයක් මම පාඩම් කරගෙන කියන දේවල් නෙමෙයි. මට මේ වෙලේ ඔළුවට හිතෙන දේවල් ඔළුවට, ඒ කියන්නේ එක එළියට දාන. හැබැයි ඒ කාලේ මට ඕක තේරුන්නේ නැහැ. ඒ කාලේ මට ඕක තේරුණා නම් ඇත්තරම ස්කෝල් කාලේ මම හොඳ ලකුණු ඇචීව් කළා මේ වෙද්දි. හරිද? ඒ කියන්නේ ඒ කාලේ. හැබැයි දැන් මම දන්න දේ තමයි මට පාඩම් කිල්ල හරියන්නේ නැහැ. මට හරියන්නේ මේ ඉගෙනILLම තමයි. ඉගෙනILL තුලින් මම ඉගෙන ගන්නවා. ඔන්න පිළිගන්න. මම කලින් කියලා තියෙනවා ඕගොල්ලන්ට YouTube videos පටන් ගත්තෙම ඔයාලට උගන්වන්න නෙමෙයි. මම ඉගෙන ගත්ත දේවල්, හරිද, මට ඕගොල්ලන්ට උගන්වන්න ඕන වුණා. ඇයි? හේතුව මට ඉගෙන ගන්න ඕන හින්දා. හරි. ඉතින් ඉගෙන ගත්ත දෙයක් නැවත ඉගෙනවීමෙන්, හරිද, මට පුළුවන් වෙනවා මගේ කන්ෆිඩෙන්ස් එක වැඩි කරගන්න. මම දන්නවා මොනවාද මට, ඒ කියන්නේ උදාහරණයක් කියද මම හැමස්සම කියන්නේ දොර ගාවට ගියාට පස්සේ දොරෙන් එහාට යන එක නැත්තම් ඒ දොරෙන් තව දොරවල් තියෙනවාද කියලා හොයාගන්න එක ඔයාගේ අතේ තියෙන්නේ. හරි. ඉතින් මම කරන්නෙත් ඕකම තමයි. එක්ස්පෙරිමන්ට්ස් ලෝකයක් මේක. හරි. උදාහරණයක් විදිහට අපි හිතනවා අපි බේසික්ස් දන්නවා කියලා. අපි හිතනවා අපි ඇඩ්වාන්ස් දේවල් දන්නවා කියලා. අපි දන්න කිහිල්ම ලග් නැහැ. හරිද? එකම දේ අපි මේ යන්නේ ලොකු ජර්නි එකක්. හරි. ඒ ජර්නි එක කවදාවත් නවතින්නෙත් නැහැ. ඉතින් මම කියන්නේ මෙච්චරයි. ඔයා ඉගෙන ගන්නවා කියන එක ගැන වෙනම මානසිකත්වයක ඉන්නව නම් ප්ලීස් පොඩ්ඩක් අද ඉඳන් ඒක මාරු කරගන්න පුළුවන් නම් විතරක් මගේ ඔපිනියන් එක. හරි. ඒ කියන්නේ ඉගෙන ගද්දි පිස්සෙක් වගේ වෙන්න ඕන. පිස්සෙක් වගේ වෙනවා කියලා කියන්නේ මේ පිස්සොන්ට ගෞරවයක් කරනවා කියන එක නෙමෙයි. හරි. එහෙම එකක් නෙමෙයි. සරලව ගත්තොත් අපිත් ඉගෙන ගද්දි, හරිද, සරලව ගත්තොත් එක රටාවකට ඉගෙන ගන්න නැතුව, ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නව රටාවකට ඉගෙන ගත්තොත් එයාලට ලේසි. හැබැයි මම ගත්තොත් එහෙම මට හිතන තැනින් අරගෙන මම ඉගෙන ගන්නවා. හරි. එතකොට තමයි මට ඒක ඔළුවට වදින්නේ, සහ අර අපි කියන්නේ කුතුහලය ඇවිස්සෙන්නේ එතෙන්දී. මොකද අපි නොදන්න දෙයක් ඉගෙන ගද්දී අපිට ප්‍රශ්න එන්න ඕනේ. ප්‍රශ්න ආවේ නැහැ කියලා කියන්නේ ප්‍රශ්නයක්.
හරි ඒලවල් කරන කාලේ ඔලවල් කරන කාලේ මට ප්‍රශ්න එන්නේ නැහැ නේද ජෝ ගන්නනවා මං අහන් ඉන්න හරි හොඳ ළමයි හරිද ඒ දවස්සේ මම ඒ වට ඉතින් උත්තර දෙන්න බලනවා සමහර උත්තර දී ගන්න බෑ එහා පැත්තේ එකකින් බලරකම නැහැ උත්තර ටික ලියා ගන්නවා හරිද කොමාරි පොත පෙන්නනවා වැඩ ඉවරයි ඒ කියන්නේ සල්ලව ගත්තොත් එහම කපටි වැඩ කියන එක සාමාන්‍ය දෙයක් ඉතින් ඒ කියන්නේ කොහොමරි ගුටි නොකා බේරෙන්නත් එපා හරිද ගුටි නොකා බේරෙන්න අවශ්‍ය වෙලාවෙදී මම කියන්නේ කතා කරන්න ඇත්ත ඉතින් සමහරලාට ඕගොල්ලෝ එහෙම නොවෙන්න පුළුවන් හරිද ඕගොල්ලෝ එහෙම නොවේනම් වැඩි හිතන්න යන්න එපා ඕගොල්ලෝ ෂේප් එක යන්න හරිද එකම කතාව මම දන්න ගොඩක් කට්ටියට ඔය කතාව තියෙනවා කියන්නේ අපි ගුටි නොකා බේරෙන්න නැත්තම් බැනුම් නොහා බේරෙන්න හරිද මම බැනුම් අහන්න කැමති නැත පුත්කලේ එතකොට ඒ විදිහට ඒ කාලේ නම් මම ඒක කරන්න ඒ කියන්නේ කරගන්න කැමති නැත්තම් මං ඉටියෙන් හරි මැටින් හරි වැඩේ කරන්න ඒ කාලේ නම් උත්සාහ කරපු දෛල්ලයක් එතකොට ඒක හින්දා මගේ ලකුණු අඩු වෙන උනා කියන්න පුළුවන් හරිද පට්ට ලකුණු අඩුවීමක් අඩු වුණා හරිද නැත්තේ නැහැ හරිද එතකොට ඒ අඩුවීම උනේ ඒ හේතු වෙනද කියන්නේ මට ඇත්තටම මේ අවශ්‍ය දේ ටීචර්ගෙන් අහන්න ඒ කාලේ ගැට් එකක් තිබිලා නැහැ හරිද ඒ කියන්නේ උදාහරණයක් කියද මට ටීචර් මට තේරෙන්නේ නැහැ කියලා කියන්න මට ගැට් එකක් තිබිලා නැහැ ඒත් මං මේ කාලේ මේ වෙද්දි මේ පිස්සෙක් වගේ කතා කරාට හරිද නිකන් අර මොකද්ද ගිරවෙක් වගේ කතා කරගෙන ගියාට ඒ කාලේ මම එහෙම කතා කරන මිනිස්සෙක් නෙමෙයි ගෙදරදී කතා කරන්න නැති ඒකත් මං ලාවට සාමාන්‍යයෙන් හැබැයි ඉස්කෝල කාලේ මං පට්ට බය චරිතයක් හරිද මං සාමාන්‍යයෙන් එහෙම අර ස්ට්‍රේට් ෆෝවර්ඩ් කතා කරන්න යන්නේ නැහැ හරිද ඉතින් කටවහගෙන පෙගින ඩයල් එකක් 200ක් හොඳයි හැබැයි කතාව තියෙන්නේ මම දන්න දේ ඒක හින්දා මට ගොඩක් දේවල් මිස් වුණා කොහොම වුණත් මම කිව්වේ මම ඉගෙන ගත්තේ ඔය විදිහට හැබැයි දැන් ඉගෙන ගන්නේ මෙන්න මේ විදිහට මම උගන්ලා තමයි ඉගෙන ගන්නෙ හරි ඕගොල්ලන්ට YouTube channel පටන් ගද්දිම නැත්නම් TikTok එකේ ඇත්තම දේවල් පටන් ගද්දිම මට ඕනුනේ Excel වල තියෙන advanced දේවල් උදාහරණයක් විදිහට Excel advanced කියලා හැමෝම කියනවා හරි මට තිබ්බා කුතුහලයක් ඒ මොකද්ද මේ advanced කියන්නේ පස්සේ මන් තෝරගත්ත පිවොට් ටේබල් කියලා එකක් ඔන්න ආරංචි වුණා ඊට පස්සේ තව තව එක එක දේවල් වට් ඉෆ් ඇනලිසිස් කියයි අරක කියයි මේක කියයි ෆයිල් මම තේරුම් ගත්ත දෙයක් තමයි මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම කියන දේ වැරදි වෙන්න පුළුවන් සමහර කට්ටියට මගේ එක්ස්පීරියන්ස් එක අනුව අපි ඉගෙන ගන්න ඕනේ ඩොමේන් නොලෙජ් එක ඩොමේන් නොලෙජ් එක කියලා කියන්නේ මේ හිතන්නකෝ IT පැත්තෙන් අපි දැන් IT පැත්තට ඇම්මක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් ඔයා IT පැත්ත කොහොමද කරගන්නවා හරි හැබැයි අපිට නැති දේ තමයි සමහරවිට අපි accounts පැත්ත දන්නේ නැහැ. එතකොට අපි accounts වලට solution එකක් දෙද්දි accounts පැත්ත නොදැන අපි කොහොමද solution එක ගත්තේ? Impossible. හරි ඒ කියන්නේ මුලින්ම accounts ඉගෙන ගන්න වෙනවා. හරි accounts ඔක්කොම ඉගෙන ගන්න ඕනේ නැහැ but basic දේවල් ටික නැත්නම් අර අපි කියන්නේ practical අපි apply කළ යුතු දේවල් ටික අපි ඉගෙන ගන්න වෙනවා. හිතන්න employee කෙනෙක්ගේ EPF PDF සම්බන්ධ දේවල් ටික කොහමද හැදෙන්නේ කියලා දන්නේ නැත්නම් හරිද ඒ සම්බන්ධව එයාට ඉගෙන ගන්න වෙනවා tax පැත්ත ගැන දන්නේ නැත්නම් ඔයා tax පැත්ත ගැන මුලින්ම ඉගෙන ගන්න නේද ඔයා idea solution දෙන්න කලින් හරි බේකරි එක වැඩ කරන්න දන්නේ නැත්නම් නැත්නම් බේකරි එක හැදෙන මාළු පාන් ගෙඩිය හැදෙන්න අදාළ raw ඒ කියන්නේ raw materials ටික ගන්න කාගෙන්ද වෙන්ඩකින් ගන්නවද නැත්නම් අපි supply කියලා කියනවා හරිද එතකොට ඒ හදන process එකේ ඉඳන් ඔයා දැනගන්න ඕනේ බේකරි එකට හොඳ solution එකක් දෙන්න හරි එහෙම නැතුව software හදන්න පුළුවන් වුණා කියලාම නැත්නම් ඔයා IT පැත්ත කරා කියලාම හරිද ඔයා එතෙන්ද ඩෙක්කිනවද නෑ ඒක මම තේරුම් ගත්තේ මම ඒ කාලේ අවුරුදු දෙකක් විතර කම්පැනි එකක යම් කිසි පෝස්ට් එකක් එක්ක හිටියා හරි අනේ එතෙන්ද මට තේරුණ දෙයක් තමයි මම ඉගෙන ගත යුත්තේ ඇත්තටම මෙන්න මේ ඩොමේන් නොලෙජ් එක කියන එක හරි ඉතින් මම දන්නේ නැහැ මේකට කලින් කට්ටිය කියලා තියෙනවද කියලා බට් මම ඒකත් කිව්වේ මොකද මම මගේ එක්ස්පීරියන්ස් මං ෂෙයා කරගන්නේ ඉතින් ඒක මතක තියාගන්න මේක එක්ස්පීරියන්ස් පොඩ්කාස්ට් කියලා තමයි යන්නේ ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම ඉගෙන ගත්ත යුතුව තිබ්බේ කලින් හරිද ඩොමේන් නොලෙජ් එක මිසක් IT නොලෙජ් එක නෙමෙයි මම ඉගෙන ගත යුතුව තිබ්බේ මොකද IT නොලෙජ් එකේ උදාහරණයක් කිව්වෙ මේ විදිහ මම සල්ලව ගත්තොත් කියනනම් මෙහෙම AI ආපු හින්දා ChatGPT ආපු හින්දා හරිද ChatGPT අපි යූස් කරන්න පුළුවන් හින්දා ChatGPT එන්න පවර් අප් වෙන හින්දා හරිද මේ විදිහ ඇත්තටම ඔයාලට ඕනේ ඩොමේන් නොලෙජ් එක හරි මොකද ඔයාලට කෝඩ් එකේ බේසික් එක ඉඳන් සල්ලව ගත්තොත් ගයිඩන්ස් එකක් ටීචර් කෙනෙක් ඕනේ නැහැ කෙලින්ම ChatGPT ගාලා අහගන්න පුළුවන් මම කොහොමද මේ දේ ඉගෙන ගන්න පටන් ගන්නෙ පොඩ්ඩක් කඩ පොලිෂ් කරගත්තනම් වැඩේ ලේසිනේ. හරි. කඩ පොලිෂ් කරගන්නවා කියලා දාගෙන කෝසස් පස්සේ යන්නේ නැහැ, ක්ලාසස් පස්සේ යන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. තමන්ගේ උමනාව තියෙන්න ඕනේ. තමන් වැඩ කරන්න ඕනේ. හරි. තමන් වැඩ කරන්න නැතුව දැන් උදාහරණයක් කියද මම තාමත් කියන්නේ මගේ කඩ පොලිෂ් නැහැ. හරි. එතකොට කඩ පොලිෂ් නැත්තම් මම කරන්න මොකද්ද? මම කඩෙන් කතා කරන්න උත්සාහ කරනවා. වැරදි මගේ බලන්න වීඩියෝස් බලන්න ගිහිල්ලා හරිද මං කඩෙන් කතා කරලා ඇති. හැබැයි කඩෙන් කතා කරලා කියන්නේ මම ඉංග්‍රීසි වලින් ওই ජෙඩායි එක සම්බන්ධ වීඩියෝස් එහෙම කරලා ඇති. හරි. එතකොට ඒ වීඩියෝස් කද්ද මට වරදින වැරදිල්ල බලන්නකො සමහර දේවල් ලයිව් දාලා තිනවා සමහර ඉස්සර මම මුලින් කරේ කපපන් කියලා මගේ වීඩියෝ එඩිටර්ස් ලා දෙන්නෙක් හිටියා උන් දෙන්නට කියනවා කපපන් කොල්ලෝ කපපන් මේක දෙමුත් එම්ම ඉවරයි හැබැයි පස්සේ යද්දි මම තේරුම් ගත්තා හරි දැන් චුට්ට හැදිලා තියෙන්නේ දැන් මගේ ලයිව් කරන කාලේ කියලා එක දවසක් විනාඩි 30ක වීඩියෝ එකක් මම ඔන්න ලයිව් කරා හරිද ඊට පස්සේ තමයි මගේ කන්ෆිඩන්ස් එක අප් වුනේ මතක තියාගන්න හරිද දේවල් ඉගෙන ගද්දි අපි අපිටම බොරු කරන්න නෙමෙයි අපි අපිට ඇත්ත කරගෙන මිනිස්සුන්ට බොරු කරတာ කමක් වෙන්නේ නැහැ හරි ඒ කියන්නේ මිනිස්සුන්ට ඔයා කියන්න පුළුවන් කියලා කිසි ගැටලුවක් නැහැ හැබැයි ඔයා දැනගන්න ඔයාට බෑ කියලා ඕක තමයි කතාව මිනිස්සුන්ට කියන දෙයට වඩා හරිද අපි ඇත්තම දන්න දේ ගැන අපි ගොඩක්ම
කියා කරන්න ඕනේ. හේතුව අපි එහෙම නොකර අපිවම රවට්ට ගත්තොත් එහෙම අන්තිමට අපිට වැඩක් බෑ. හරිද? ඊට පස්සේ හැඩත් නැහැ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසි පැත්ත අනිවාර්යෙන් හදාගන්න නැත්නම් එහම sorry.com විශේෂම ඉංග්‍රීසි පැත්ත අපි හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. කතා කරන එක පැත්තකට දාන්නකෝ. කොහොමද ඒක ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්නේ ඊට පස්සේ ඔයා chat GPT පාවිච්චි කරලා ඉගෙන ගන්න ඉතින් මම වීඩියෝස් කරලා තියෙනවා තියෙනකන් ඒවා කොහොමද කියලා පොඩ්ඩක් යත් එක්ක ඉන්න මම කියන්නේ හැමදාම AI ට බාර දෙන්න කියලා හරිද කවදාවත් මේ මෝඩ වැඩේ කරන්න එපා එහෙම කළොත් ඔයා හෙනමෙන ගොම් මෝඩේ ඔන්නක තමයි කතාව තියෙන්නේ හරි එකම දේ AI කියන එක පාවිච්චි කරලා ගේමක් ගහ ගන්න උත්සාහ කරන්න හරි මොකද AI ට බැන බැන මේක පාවිච්චි කරොත් මොලේ යල වෙනවා අරක වෙනවා මේක වෙනවා කින්දමන්ද කියලා කියලා හිටියොත් එහෙම sorry.com කොහොමනත් මම දැන් මේ කියන්නේ ජම්බල් වෙන සීන් එකක් හරිද මම කිව්වේ යාල ඉස්කෝල කාලේ කතාවක් කිව්වා හරිද ඊට පස්සේ දැන් මම මේ උගන්වන්නේ මං ඉගෙන ගන්නේ ඇත්තම يعني මම ඉගෙන ගන්න මම උගන්වලා කියලා කිව්වා හරි ඉතින් ඒ වගේම තමයි තව මතක් කරන්න ඕන දෙයක් තමයි මේ ඉගෙන ගද්දි පිස්සෙක් වගේ ඉගෙන ගන්න කිව්වනේ උදාහරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් කියන්නම් මේ IT පැත්ත හරි ඕනම දෙයක් ඉගෙන ගද්දි medium.com medium.com එක පාවිච්චි කරන්න මොකද මම යම් කිසි මට්ටමකින් දෙයක් ඔයගලන්ට උගන්වනවා නම් හරිද උගන්වද්දි මම යූස් කරන හොඳ වෙබ්සයිට් එක නැත්නම් බ්ලොග් එකක් තමයි medium.com එක medium.com එකේ තියෙන එක එක්කෙනා ලියපු සුපිරි ආටිකල්ස් ටික හරි YouTube එකකට මතම ඩිපෙන්ඩ් වෙන්න එපා YouTube එක කියලා කියන්නේ ඔයාලට වීඩියෝ එකක් විදිහට ගන්න පුළුවන් නැත්නම් හරි ගුරුවරයෙක් නම් අන්න කෙලින්ම එකපාර මේ ඔයාලට කියා දෙනවා මෙන්න මේකයි කරන්න කියලා. හරි. ඉතින් ඒ විදිහේ ගොඩක් ගුරුවරු මේ වෙද්දි ඉන්නවා. YouTube එක තුල ඉන්නවා. ඒක ගුරුවරු වෙන්න පුළුවන්, content creators ලා වෙන්න පුළුවන්, whoever. ඒගොල්ලෝ ඉන්නවා. හරිද? ඒගොල්ලෝ මුදල් සේවීමේ ප්‍රමාණත්වයද? හරිද? නැත්නම් ඒගොල්ලෝ ඇත්තටම මුදල් සේවීමේ ප්‍රමාණත්වය නැතුව කියා දෙනවද? ඒක ගැන හිතන්න යන්න එපා. ඔයාට අවශ්‍ය දේ ඔයා ගන්න. දැන් මම වුණත් මුදල් හොයනවද? නැද්ද කින්ද මන්ද කියලා හොයන එක නෙමෙයි. ඔයාගේ knowledge එක ඔයාට අවශ්‍ය දේ ගන්න පුළුවන්ද මගේ channel එකෙන් කියලා තමයි ඔයා හිතන්න ඕනේ. හරි. අන්න එහෙම හිතලා ඔයා ඒක අරගෙන ඔයාගේ වැඩක් පාඩුවේ කරගෙන යන්න. හරි. කාටවත් කියගෙන ඕනේ නැහැ. එකම කතාව තියෙන්නේ මතක තියාගන්න. මෙන්න මේ සරලව ගත්තොත් එහෙම ඉගෙන ගන්නවා කියන්නේ වෙනමම කතන්දරයක්. හරි ඉගෙන ගන්න එක පොඩ්ඩක් එක එක විදිහට පොඩ්ඩක් try කරලා බලන්න. මම ඔය කිව්වා වගේ medium.com එක පාවිච්චි කරලා අලුත් දේවල් ඉගෙන ගන්න. ඒකේ කියවන්න පුළුවන්. ඒ කියවද්දී ඔයාගේ ඉංග්‍රීසි පැත්තත් පොඩ්ඩ improve වෙවි. හරිද? අලුත් වචන හම්බෙවි. අලුත් concepts හම්බෙවි. ඒ concept සමහරවිට ඔයා concept එකක් කමන පස්සේ ඈ බං මෙහෙමත් කරන්න පුළුවන්ද? ඒ Excel වල මේ ඒ Excel එක මෙන්න මේ විදිහට අපිට මේ පුළුවන් ද වෙන තැනකින් ඩේටා ගන්න හරිද ඒ එහෙම ගද්දි මෙහෙම කරන්න පුළුවන් ද කියලා ඔයාගේ ඔළුවෙන් ප්‍රශ්න අහන්න හරිද ඒ කියන්නේ ඔළුව සම්පූර්ණයෙන්ම හැමදෙසම questioning scene එකේ තියා ගන්න ඕනේ හරිද ඒ කියන්නේ ඔළුවෙන් ඔයාගෙන් ඔයා ප්‍රශ්න අහන්න නැත්නම් හරිද ඔයා කොහොමද වෙන කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්නේ අපි වෙන කෙනෙක්ගෙන් සමහරවල් තව දෙයක් කියන්නම් ඔයා ඉගෙන ගන්න යද්දි තව කෙනෙක්ට කතා කරලා මොනවා දෙයක් ඇහුවොත් එහෙම ඔයා හිතන්න එපා එයාලගෙන් හැමදෙසම ඔයාට උදව් හම්බෙනවා කියලා හරිද මට වුණත් එහෙම තමයි දැන් මට කතා කරොත් මම නම් ෆෝන් එක උස්සනවා හැබැයි කතාව තියෙන්නේ දැන් හැමෝම එහෙම නැහැනේ මොකද මට මතකයි මම ඉගෙන ගද්දි නෙමෙයි ඇත්තනම් වැඩක් කරද්දි අයියේ මට මෙන්න මේ FL Studio වල මේ සින්දුවක් හදන්න මට තබ්ලා පාර්ට්ස් ටික ඕනේ මට ඒක කියා දෙන්නකෝ අනේ මට නැත්තම් කරන්න මට සයිට් එකක් දෙන්න මං ගිහිල්ලා හොයාගන්න හරිද එතකොට සයිට් එකක් දෙන්න හොයාගන්නම් කිව්වත් මල්ලි එහෙම සයිට් එකක් නැහැ ඔයාලට මුලින්ම තබ්ලා එකක් කරගෙන ගහන්න වෙනවා ඒක තමයි කතාව අපිත් එහෙම තමයි කරන්නේ කිව්වා හැබැයි පහුවදා මිනිහම ඔන්න දානවා තබ්ලා එකත් එක්ක සම්පූර්ණයෙන්ම අර මට තේරෙනවා ඉලෙක්ට්‍රොනික සවුන්ඩ් එකක් කියලා පස්සේ මෙද්දි මම හෙන අවුලෙන් ඉද්දි මට අපේ ඉෂාන් තමයි කියන්නේ මේ තබ්ලා පාට්ටි නමචා මෙන්න මේ සයිට් එකේ කියලා ඌ තමයි මුලින්ම දැන් මම දන්නේ නැහැ කවුද මේ ඩයල් එක කියලා දැන් තමයි පොඩ්ඩක් හරි දන්නේ ඒත් තාම කතා කරලා නැහැ හැබැයි අර අපි කියනවා අර ඇත්තටම සාමාන්‍යයෙන් මනුස්ස ගතියක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ කොහොම හරි කමක් නැහැ මූට මේ වෙබ්සයිට් එක ගැන කියන්න ඕනේ හරිද එතකොට ඒ වෙබ්සයිට් එක ගැන කිව්වා කියලා මම කියන්නේ නැහැ සම්පූර්ණ සීසේ හැම එකම මනුස්සෙක් කියලා හැබැයි ඒ වෙදි මට හොඳටම මතක සිද්ධියක් තමයි මම ඩවුන් ද පල්ලම් FL Studio අත අරින්න නැත්තම් මගේ සින්දුව හදන එක අත අරින්නම හරිද මේ අම්මගේ සින්දුව හදාද හිටියේ මං ඉතින් එතකොට අම්ම නැති වෙලා ඒ සින්දුව හදන්න මට අවශ්‍ය තබ්ලා පාට් එක නැතිකොට මං ඒ සින්දුව අතල්ලා දාන ලෙවල් එකේ හිටියා හැබැයි ඒ වෙලේ තමයි මට මතක විදියට ඉෂානයා කිව්වේ හරිද මචං මෙන්න මේකෙන් ගිහිල්ලා ගන්න මොකද්ද සයිට් එක කියලා මං සයිට් ගැන පස්සේ කියන්නම් කොහොම හරි එහෙම කිව්වට පස්සේ තමයි හරිද වව් මේක ගොඩක් දේවල් තියෙනවනේ කියලා අන්න පිස්සෙක් වගේ එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ කිසිම බේසික් නොලෙජ් එකක්වත් නැතුව හරිද? මට හිතන දේ මං හදන්න පටන් ගන්නවා. හරි හිතෝන් නිකන් හිතන්නකෝ. මේ පොඩිම පොඩි දෙයක් ඇති මනුස්සෙට ලොකු දෙයක් කරන්න. හරි. ඒ කියන්නේ මම ලොකු දෙයක් කරා කියලා කියන්නේ නැහැ. හැබැයි මට ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා මම බිලීව් කරනවා. හරි. ඒ ලොකු දේ ඉගෙන ගන්න මට චූරිම චූරි වෙබ්සයිට් එකක ලින්ක් එකක් ඇති. එතකොට ඔයා medium.com එකේ කියවද්දි සමහර වෙන කෙනෙක් ඔයාලට උදව් කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි medium.com එකේ කියවද්දි පිළිගන්න ඔය හැම දෙයක්ම ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයා දැන්ට ඉගෙන ගත්තේ නැති. එකම දේ අර කියනවා බිලියනේ කෙනෙක් වුණාට පස්සේ නැත්නම් බිලියනේ කෙනෙක් වෙන්න පොත් කියවන්න ඕන කියලා. මම කියන්නේ පොත්ම කියවන්න ඕනේ නැහැ. හරිද? ඔයා පොතක් වෙනුවට ඔයා virtually දැන් තම මේ
ස්ක්‍රීන් එක බලාගෙන මොන හදයක් කියවන්න හරිද කියවනවා කියලා ෆුල් එකම කියවන්න ඕනේ නැහැ හරිද එකම දේ අර රීඩර් කෙනෙක් වෙන්න කියන එක නෙමෙයි මං කියන්නේ ඔයා පොඩ්ඩක් එක්ස්ප්ලෝරර් කෙනෙක් වෙන්න ගවේෂකයෙක් වෙන්න ඔයා හොයන්න ගිහිල්ලා හරිද උදාහරණයක් විදිහට ඔයාට හොයද්දි ඔයාට ගැළපෙනව නම් එයාට කියලා එක කියවන්න නැත්නම් අතරින් පිළිගන්න මං පොත් කියවන්නේ නැහැ හරිද දැන් මම මේ කොහොමද බිලියනේ කෙනෙක් නෙමෙයි මිලියනේ කෙනෙකුත් නෙමෙයි එහෙම ළඟපාතක තියාගන්නවත් බෑ හැබැයි මම කියන්නේ මම පොත් කියවන්නේ නැහැ ඉගෙන ගන්න හැබැයි මම ආටිකල්ස් ගොඩ හරියක් කියවනවා ඔය දෙකම එක වගේ වාර සමාජ කට්ටියට පේන්න පුළුවන් සමාජ කට්ටියට දෙකක් විතර පේන්න පුළුවන් හැබැයි මේ ආටිකල්ස් කියවද්දි හම්බෙන දැනුම පට්ට වැදගත් හරිද ඒ දැනුම තුලින් අපිට පුළුවන් අලුත් අලුත් දේවල් දැන් මට YouTube කරන කෙනෙක් විතර වාට අලුත් දේවල් කියා දෙන්න පුළුවන් එක පැත්තකින් මට පුළුවන් කස්ටමර් කෙනෙක්ට පොඩි සොලියුෂන් එකක් ප්‍රොවයිඩ් කරන්න හරි මොකද මගේ එක පැත්තක් නෙමෙයිනේ මම ග්‍රැෆික් පැත්තද වීඩියෝ එඩිටින්ද ඔඩියෝ එඩිටින්ද ඊට පස්සේ මම මගට කියලා සින්දු හදනේමද ඊට පස්සේ එතනින් එහාට හැම දෙයක්ම මම try කරන්න කෙනෙක් නෑ ඒ කියන්නේ මම කැමති මට අර ඒකාකාරී බවට මම කැමති නෑ ඉගෙන ගද්දි වුණත් මට හැම දෙයක්ම කියන්නේ එකම දේ ඉගෙන ගන්න මම කැමති නෑ ඒක හින්දා තමයි මම එක දෙයක් ඉගෙනගෙන ඊට පස්සේ ආයෙ ඊළඟ දවස් පහේදී තව දෙයක් ඉගෙන ගන්න එතකොට මගේ දවස් පහක් වගේ ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා මම කඩාගෙන ඒක ඉගෙන ගන්න කියලා දාගත්තා. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනේ මේ වැඩක් කරලා ඉගෙන ගන්නවා. අනිත්‍ය තව දෙයක්. අන්න ඒක. මම ඉගෙන ගද්දි හරිද? මම ඉගෙන ගන්නවා කියන concept එකේ නෑ. මම කලිනුත් කියවුවා කලින් podcast එකේදී මම කරන්නේ වැඩක් ගන්නවා එක්ක සල්ලි වලට හරි. නැත්නම් රුපියල් 500 හරි 5000 හරි 10000 හරි. දැන් මම මට මතකයි මම හොඳ පොඩි scenario එකක් කියන්නම්. Sorry. මේ scenario එක තමයි මේ මොකක් හරි අදාළ ABC කියලා කම්පැනියක් තිබ්බ කියලා හිතන්නකෝ. ඒගොල්ලන්ට ඕනුණා image to text conversion tool එකක් හරිද? ඒ කියන්නේ image to text conversion tool එක නිකම්ම නිකන් image to text එකක් නෙමෙයි. කතන්දර එයාලට ඕනේ උනේ ඒගොල්ලන්ට එනවා bank slips හරි මොන හරි දේවල් ටිකක් එනවා. හිතන්න PDF විදිහටත් එන්න පුළුවන්, images විදිහටත් එන්න පුළුවන්. මෙයා මට දුන්නා කතාව තමයි requirement එක තමයි මල්ලි. මට මේ එන bank slips images වෙන්න පුළුවන්, PDF වෙන්න පුළුවන්. මේ ඔක්කොම ටික එකපාර select කරන්න ඕන. bulk select කරන්න ඕන. select කරලා ඊට පස්සේ ඒ ටික මගේ software එකට දුන්නාට පස්සේ Python වලින් හරි ඕනේ කියලා ලියන්න, Excel වලින් හරි ගමන්න ලියන්න කියලා තමයි මට කිව්වේ. හරි. පෑඩ චාර්ජ් එක ගෙවන්න කිව්වා. හරි. එතකොට මෙයා කිව්වට පස්සේ ඔක්කොම සිලෙක්ට් කරලා ඒ ඔක්කොම ටික සිලෙක්ට් කරලා පස්සේ ඒවා Excel එකකට අදාළ ෆීල්ඩ්ස් වලට යන්න ඕනේ. රෙකෝඩ් එකක් විතර යන්න ඕනේ. ඔහොම කිව්වට පස්සේ දැන් මම ඕක කරලා තියෙනවද කලින්? නෑ 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 නෑ. හැබැයි දැන් මට ඉගෙන ගන්න එක වැඩි වටිනාකමක් තියෙනවද නැද්ද? පට්ට වටිනවා කියලා මම දන්නවා. මොකද return on investment අපි දෙයක් කරද්දි අපිට අනිත් පැත්තට return එකක් එන්න ඕනේ. හරිද? ඔයාට return එකක් විදියට සල්ලි එන්න පුළුවන්, ඔයාට knowledge එක එන්න පුළුවන්. හරිද? ගොඩක් කාලා ලංකාවේ ගොඩක් කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම සල්ලි වලට කරන්න. ඒක හොඳයි. නැත්නම් සල්ලි ඕනේ. සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ. සල්ලි නැතුව ජීවත් වෙනවා කියන්නේ නිකන් හරියට මොකද්ද කරගත්ත වගේ කේස් එකක් තියෙන. හැබැයි සවදයක් තියෙනවා. ඔයාට අද සල්ලි ආවේ නැතත් අඩු ගානක් මාස දෙකකින් හරි තව ඊට වඩා වැඩි සල්ලියක් ගන්න පුළුවන් නම් ඔයාගේ නොලෙජ් එකක් ඔයාට රිටර්න් එකක් විදිහට ආවොත් අන්න ඒකට ඔයා අනිවාර්යෙන් හොඳ එෆර්ට් එකක් දාන්න. හරි. හැබැයි මම ඒක නිකන් කරෙත් නෑ. මම කියන මම හිතන්නේ මම පැයකට කිව්ව රුපියල් 2000ක් කියලා. 2000ක් හරි 2500ක් මට මතක නෑ. කොහොම හරි පැය 4ක් හරි 5ක් හරි ගියා. 10ක් හරි 15ක් අතර ගානක් තමයි මම amount එක ගත්තේ. එතකොට ගොඩක් කට්ටිය බයින්න පුළුවන් ඈ. උඹ මේ software එක ගන්න මෙච්චරද ගත්තේ කියලා. ඔව් මම එච්චරයි ගත්තේ. කතන්දරේ තියෙන්නේ මම එතෙන්දී ඒ ගාන ගන්න හේතුව ඒ තමයි මගේ පළවෙනි learning curve එක. ඇයි මම Python එක ඇප්ලිකේෂන් හදලා YouTube එකේ වැඩ දාලා ඇති හරිද? ඕගොල්ලන්ට හදනටි chat GPT පාවිච්චි කරලා හදනටි කියලා දීලත් ඇති. හැබැයි මට අලුත් දෙයක් يعني ඇත්තට මෙතන මට ඊට වඩා value එකක් තියෙනවා කියලා හිතන දෙයක් නම් මම කවදාවත් ඒකට සල්ලි ඉස්සර කරගන්න යන්නේ නැහැ. හරි. මුදල් ඉස්සර කරගන්න ගිය ගමන් මොකද වෙන්නේ? sorry.com වෙනවා. හරි අපිට සමහර වැඩේ නැති වෙන්න පුළුවන් අපිට ඇත්තටම එන්න තිබ්බ නොලෙජ් එක නැති වෙන්න පුළුවන් හරි එතකොට අනිවාර්යෙන් අපි නොලෙජ් ගැප් එකක් අතර තමයි ඉන්නේ ඉතින් මේ හැම දෙයක්ම පදනම් කරගෙන තමයි අපි කියන ගාන කියන්න ඕනේ ඉතින් ඔයා තමයි ඔයාගේ ගාන කියන්නේ හරිද වෙන කෙනෙක්ට ඒක බාර දෙන්න එපා අරු ලක්ෂයක් කියනවා කියලා ඔයත් ලක්ෂයක් කියලා ඒ ඩිමාන්ඩ් එක ඇති කරන්න එපා මොකද ඌ ලක්ෂයක් කියන්නේ අවුරුදු 3 4ක් කට්ට කාලා හරිද ඔයාගේ රේන්ජ් එකේ නෙමෙයි ඔයා අවුරුද්දක් විතර කට්ට කාලා ලක්ෂයක් කියනවා අවුරුද්දක් කාට කාලත් ලක්ෂයක් කිව්වර කමක් වෙන්නේ නැහැ. ඔයා අවුරුදු 4ක දේවල් ටික ඉගෙනගෙන තියෙනවා. හරි. මොකද මං කියන දේත් තියෙනවා. එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ වයසට යෑම නෙමෙයි. හරිද? වයසට නොයා හරි. ඒ කියන්නේ උදාහරණයක් විදියට අවුරුදු 10ක් ගිය කාට කොහොමත් අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එක තියෙනවා. හැබැයි ඔය අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එක තව කෙට අවුරුදු 2කින් ගන්න පුළුවන්. හරි. එතකොට අවුරුදු 2කින් එක්ස්පීරියන්ස් එක ඒ එක්ස්පීරියන්ස් එක ගත්තකත් එක සමානයි. අවුරුදු 10කින් එක්ස්පීරියන්ස් එක ගත්තකත් එක සමානයි. එකම දේ අවුරුදු 10ක් උට ගිහිල්ලා තියෙනවා. මොකද ඌ වයසට ගිහිල්ලා. හරිද? ඉතින් එන්නේ එකින්ද මතක තියාගනවාට අවුරුද්දක් ගිහිල්ලත් ලක්ෂයක් කියන්න පුළුවන් ඒවි. හැබැයි බලන්න ඔයාට ඒ කියන වැලියු එක ඇත්තටම ඔයා ගව තියෙනවද? හරි. මනුස්සෙට ඕ වැලියු කරලා දෙයක් ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් විකුණන්න වඩා ඇත්තටම ඒ මනුස්සයාට රීසනබල් විදියට ඒක දෙන එක සමාහලාට වර්ත් වෙන්න පුළුවන් අනිත් එක එතෙන්දි ට්‍රස්ට් එක බිල්ඩ් වෙනවා තව දෙයක් කියන්නම් අපි ඉගෙන ගද්දි මම තව කරපු දෙයක් තමයි මේ අපේ ඉන්ස්ටොලේෂන් ෆී එක අපි අයින් කරන්න ඕනේ වයිප් අවුට් කරලා දාන්න ඕනේ ඒක මට මගේ යාළුවෙක් තමයි කිව්වේ හරි මචං මේ වැඩේ ගන්න ඕනේ මේ වැඩේ ගන්න එක උඹට හොඳයි හරිද
ඉන්ස්ටලේෂන් ෆී එක මචං අපි අයින් කළා දාමු. හරි. ඉන්ස්ටලේෂන් ෆී එක අයින් කරලා දාපු ගමන් අනිවාර්යෙන් වැඩ එනවා. හරි. ඊට පස්සේ අපි මේන්ටනන්ස් ෆී එකක් දාමු. ඒකත් අපි ඌව මරාගෙන කන්න නැහැ. මේන්ටනන්ස් ෆී එක අපිට යන ගානට ඩොලර් 5ක් හරි ඔය ගානක් එකතු කරලා දාමු. හරි. දැන් මේ කියන කන්සෙප්ට් එකට සමහරවිට සල්ලි උණ තියෙන කෙනා කැමති වෙන්නේ නැහැ. හැබැයි මම මේ කියන්නේ සල්ලි උණ නැති වැඩක් ඇත්තම කරන්න. තමන්ගේ කස්ටමර් බේස් එකක් එක්ක යන්න කැමති කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න. අද ඔයාලට එක කස්ටමර් කෙනෙක්වත් නැත්තම් සමහරවිට නැති වෙත්තේ ඔයා සමහරවිට ඕවර් වැලියු කරන හින්දා වෙන්න පුළුවන්. නැත්තම් අනිත් කට්ටිය කියන දේම අහලා ඒ දේ කරන හින්දා වෙන්න පුළුවන්. මුලින්ම තමන්ගෙන් අහන්න තමන්ගේ වැටි වටිනාකම කොච්චරද කියලා. දැන් මම මගේ වටිනාකම දැනන් හිටියේ නැහැ. හරිද? මම ගත්තොත් එහෙම මේ රුපියල් 40,000 60,000 සැලරි එකට වැඩ කරපු මිනිස්සෙක්. හරි. එතකොට දැන් අපිට ලොකු ගණක් හම්බ වෙනවා කියන්න බෑ. හැබැයි කතාව තියෙන්නේ ඒ එතනදී පැය ගාන මම වැඩ කරපු පැය ගාන ගොඩක් වැඩි. හරිද? පැය 8ක් වෙන්න පුළුවන්, පැය 10ක් වෙන්න පුළුවන්. හැබැයි මම කොච්චර වැඩ කරත් මට හම්බෙච්ච රිටර්න් එක ඇත්තටම අඩුයි. මම රිටර්න් එක මම විසින්ම ගත්තා. උදාහරණයක් විදිහට මම වැඩ කරද්දී සල්ලව ගත්තොත් මම උගන්නලා මම හොඳ රිටර්න් එකක් ගත්තා. හරිද? හේ උගන්නලා මම හත් ගත්ත එක්ස්පීරියන්ස් එක තමයි මේ ඔයගොල්ලන්ට මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න. සල්ලව ගත්තොත් මේ විදිහට මට කතා කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ ඉගෙන ගත්ත දේවල් තුලින්. හරිද? මම උගන්නද්දි මට හම්බෙච්ච දේවල් තුලින්. හැබැයි නැත්තම් මට මේ වගේ ගිරවෙක් වයි කතා කරන්න පුළුවන්ද? නෙවෙයිව. හරිද? ඒක කවදාවත් කරන්න බෑ. මොකද මට මතකයි මම පළවෙනි ක්ලාස් එක කරන්න ගියාට පස්සේ ඒ පළවෙනි ක්ලාස් එකේදී මම මුලින්ම උගන්නපු දේ වැරදි. ෆ්ලෝ චාට් ගැන ඉගෙනුවේ ෆ්ලෝ චාට් එකේ උඩෙන්න ඕන උඩෙන්න ප්‍රොසස් බොක්ස් එකේ යටට දාලා. හරි. ප්‍රී ඉංජිනියරින් ස්ටුඩන්ට්ස්ල සෙට් එකක් මට කියනවා සර් මේක වැරදි කියන මන් දිනලා. මම ඒ කාලේ කොහොමවත් වැරද්ද බාර ගන්න කැමති පුද්ගලෙක් නෙමෙයි. මම කියනවා නෑ නෑ මේක හරි කියලා ලැප්ටොප් එක කරගෙන වැඩෙක් වගේ මොකද්ද කරන්නේ? Python ඕපන් කරගෙන කෝඩ් එක ගන්නවා. අප්පටු වැරදි කියලා තේරෙනවා. ඊට පස්සේ මම මොකද්ද කරේ? ඔන්න පළවෙනි වැරද්ද වුණා. ඊට පස්සේ පටලැච්චයි කමන්නේ. ගුරුන්ටත් අකුරු වලදිනවා කියලා අහලා තිනවනේ. ඒකින්ද ඒක හිතේ තියාගෙන මම උන්ටත් කියලා පොඩි විහිළුවක් කළා. ආය ෂේප් කරලා ගත්තා. එදා තමයි තේරුනේ අපිට ඇත්තටම වරදිනවා. හරිද? ඒකින්ද වැරදීම් අනිවාර්යෙන් අපි හරියට බාර ගන්න ඕනේ. මොකද ඒව බාර නොගෙන ඉන්න හොඳ නැහැ. මොකද සමාජලට වරදිනවා කියන එක ගුරුවරෙක් ගැතින් වෙන දෙයක්. ඉතින් මම ඕගොල්ලන්ට ඒකයි ලයිව් එකේදී හරිද ගොඩක් වෙලාවට කියලම් පටන් ගන්නෙ මට වරදින්න පුළුවන්. හැබැයි මම වරදින තැන් එකක්වත් කපන්නේ නැහැ. හරිද? මොකද ඒ වරදින තැනින් මමත් ඉගෙන ගන්නවා, ඔබත් ඉගෙන ගන්නවා. හරිද? දැන් ළඟදී මම ඊයේ දැම්ම Python සම්බන්ධ එකක් එතනදී වැරදුණා කියන එක නෙමෙයි මම කියන්නේ. මට එතන API path එක හරියට සෙට් කරගන්න. මම මොන APIs ද මම enable කරන්න ඕනේ? මොකද මම නෙමෙයිනේ බං Google එක හැදුවේ. හරි. එතකොට Google එකේ හැදුව නැත්නම් Google එකේ services ටික දුන්න ඒ product එක දුන්න set එක තමයි ඒක ගැන හරියට දන්නේ. හරි. එතකොට අනිවාර්යෙන් මට වරදින්න ඉඩකඩ ඇති වෙනකන් තියෙනවා. විශේෂයෙන්ම මම video එක කරන්නේ ඕගලන්ට උගන්නද්දී. හරිද? එක දේවල් සමහර දේවල් හරියන්න පුළුවන්, සමහර දේවල් වරදින්න පුළුවන්. හැබැයි ඒක කපලා දානවට වඩා තමන්ගේ වැරද්ද බාරගෙන පැත්තකට වෙලා ඉන්න එක වගේම තමයි එක පැත්තකින් ඒ වැරද්ද හරි ගස්සන හැටි කියා දෙන එකත් මගේ යුතුයකමක් කියලා මම video කරනවා. ඉතින් ඕක තමයි කතන්දර. ඉතින් ඒ කාලේ මම ඉගෙනගත්ත හොඳම දේ ඕක. බලන්න මම ඉගෙනගත්ත දේවල් තමයි මේ ෂෙයා කරන්නේ. ඒ වගේම තමයි මේ උගන්න මම කිව්වා ජොබ් එක කරද්දි මම ගොඩක් හොඳ ලොකු RO එකක් ගත්තා. හැබැයි සල්ලි වලින් නෙමෙයි. හරිද? මුලින් ගත්තා කියලා කිව්වොත් එහෙම එක පට්ට වැරදි. මොකද හේතුව මුලින්ම මම මුලින් ගත්ත මම හිතන්නේ පළවෙනි පඩිය රුපියල් 20,000යි. හරිද? මට අවුරුදු ලොකු ගාණක් නැහැ. මම පළවෙනි එකේදීම කිව්වනේ. එතකොට බැලි 20,000ක පඩියකට වැඩ කරේ. ඒක මම හිතන්නේ මාස ගාණක් යනකම් එම්මම තමයි. ඊට පස්සේ තමයි පොඩ පොඩ වැඩි උනේ. ඉතින් ඕක වැඩි වෙලත් ඒත් 40,000කට තමයි අන්තිම මම හිටියේ. ඉතින් ඔහොම ගිහිල්ලා තමයි කොමාරි චුට්ට එක එක විදියට දේවල් ටික වෙනස් වුනේ. හැබැයි කතාව තියෙන්නේ ඔය වැඩ කරපු ඒ ගත්ත පඩියට මං වැඩ කරපු පැය ගාණ ගත්තොත් එහෙම ඕනටත් වඩා වැඩි. හැබැයි මං කවදාවත් ඒක ගැන හිතුවද නැහැ. මම හිතුව එකම දේ මට ඉගෙන ගන්න ඕනේ. හරි. වැඩ කරන්නේ මොනවාද? සල්ලි හොයන්න. හැබැයි මම සල්ලිත් හෙව්වා ඉගෙනත් ගත්තා. දැන් මේකත්ද මේකෙන් වැඩිම වැලියු එක තියෙන්නේ. සල්ලිද ඉගෙනගත් එකද? ඇත්තටම සල්ලි වලට වඩා වැඩිම වැලියු එක තියෙන ඉගෙනගත් එක. උදාහරණයක් කියලා ඔයගොල්ලෝ අහලා තිනවද දන්නේ නැහැ. මේ ලෝකේ තියෙන වටිනාම දේ වෙන්නේ තොරතුරු මිසක්. හරිද? නැතුව මොනවාද අපි කියන්නේ සල්ලි නෙමේ කියන එක. හරිද? ඒ කියන්නේ මේ ලෝකේ වැඩියෙන්ම මිනිස්සුන්ට වටින්නේ තොරතුරු. මොකද තොරතුරු තියෙනවා නම් හරිද? නැත්නම් මේ මිනිස්සයාගේ අදාළ ইনফরমේෂන් ටික තියෙනවා නම් අනිවාර්යෙන් යාට සල්ලි හොයන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. හරිද? හැබැයි ඔයා මුදල් විතරක් හැමදාම හම්බ කරොත් එම වාට හම්බ කරන්න වෙන්නේ හැමදාම මුදල් විතරයි. ඒක මතක තියාගන්න. ඉතින් ඒකෙන් මම දන්නේ නැහැ මේ දේවල් කට්ටිය කියලා තියෙනවද නැද්ද කියලා. බට් ඔන්න ඔය ইনফরমේෂන් පාදක කරගෙන තමයි මම හැමස්සෙම වැඩ කරේ. ඒ කියන්නේ මට තොරතුරු ඕනේ. මට මගේ ඔළුවට එන්න ඕනේ එක එක දේවල්. මට අදහස් එන්න ඕනේ. එතකොට මම ඉගෙන ගන්න ඕනේ මගේ උගන්වීමේ කලාව. උදාහරණයක් විදිහට මම උගන්වනවා නම් ඒ උගන්වද්දී මම ඉගෙන ගන්න ඕනේ කොහොමද ඒ වැඩේ වෙන්නේ කියලා. සමහර ලාවට මම උගන්වන කාලය අතරතුර මම තව තැනකට ගිහිල්ලා ටීචර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා. හැබැයි ටීචර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න මම කොහෙද ගියනවද කියන්න බෑ. ටීචර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඇත්තටම මට ඉගෙන ගන්න ඕනේ හින්දා නෙමෙයි. මට ඕනේ වුණා උගන්නන ටීචර් උගන්නද්දි මට ඒක තේරෙනවද? ටීචර් උගන්නද්දි එයා පාවිච්චි කරන ක්‍රමවේද මොනවාද? අන්න ඒව ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ අපි කියනවා අපි එක්ස්පීරියන්ස් කරලා ඉගෙන ගන්නවා. නැත්නම් තව කෙනෙක්ව කොපි කරනවා කියලා.
අන්න තව පොයින්ට් එකක්. ඔයා ඉගෙන ගද්දි මිනිස්සුන්ව කොපි කරන්න. මාව කොපි කරන්න ඕනේ නැහැ. හැබැයි හොඳට කතා කරන මිනිස්සු ඉන්න ඇති වෙනකම් මේ ලෝකෙ මඩත් වඩා හරිද? ඒ හැම මිනිස්සයම කොපි කරන්න. හොඳට කතා කරන්න පුරුදු වෙන්න. හොඳ ඔයාගේ ඇටිටියුඩ් එක හදා ගන්න පුරුදු වෙන්න. හරිද? ඔයාගේ ඇටිටියුඩ් එකේ ප්‍රශ්න තියෙන වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නෙවෙයි වෙන්න පුළුවන් ඔයාට. හරිද? ඒකින්ද ඒවා වෙනස් කරගන්න ඕනේ නැහැ. හැබැයි තව මිනිස්සෙක්ගේ ඇටිටියුඩ් එක දිහා බලලා ඒ මිනිස්සගේ ඇටිටියුඩ් එක කොපි කරලා ඔයා ඒ විදිහම හැදෙන්න නෙමෙයි. ඔයාගේ විදිහට හැදෙන්න. හරි? ඒකත් ඉගෙන ගැනීමක් තමයි. අපි කොපි කරනවා කියන එක වචනේ හරිද? ඉස්කෝලේ කාලේ නම් අපිට කියන්නේ පට්ට වැරදි කියලානේ. හැබැයි ඔයා ඉස්කෝලෙන් එළියට ආවට පස්සේ කොපි කරන වචනේ තරම් හොඳ වචනයක් මේ ලෝකේ නැති තරම් කියලා මතක තියාගන්න. හරි. ඉතින් ඕක හින්දා මේ කොපි කරලා දේවල් කරොත් හරිද? ඔයාට පුළුවන් ඔයාගේ පොටෙන්ෂල් එක හඳුනගන්න. කොපි කරලා දෙයක් කරන්නේ නැතුව ඔයා මුලින් ඉඳන් කාගේ හරි කීමකට නැත්තම් ඉගෙනගෙන හරිද? ඔයා කවුරු හරි කියනවා මෙන්න මේක තමයි මේක තමයි මේක ගින්දන්ද කියලා එයාගේ පාත් එක යන්න ගියොත් එහෙම ඔයා යන්නේ එයාගේ පාත් එකේ. එයාගේ ඉදිරියට ඔයාට යන්න පුළුවන් ඒ එතනින් එහාට ඔයාගේ පොටෙන්ෂල් එක කොච්චර තිබ්බත් බැරි වෙවි. හරි. ඒකෙන්ද මම ගිය සතියෙත් කිව්වා, ගිය සතියෙම ඊයේත් කිව්වා, ගිය සතියක් නෑනේ. මගේ තියන්නේ සාමාන්‍යයෙන් අද සහ ඊයේ කතන්දරේනේ. එතකොට ඊයේත් මම කිව්වා අනිවාර්යෙන් ඔයා ඩිපෙන්ඩන්සිස් කියන එක අඩු කරගන්න බලන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයා තව කෙනෙක් මත රඳා පවතිනවා නම් ඒක ගුරුවරයෙක් මත වෙන්න පුළුවන්. ඒක තව කෙනෙක් මත වෙන්න පුළුවන්, තව තැනක වෙන්න පුළුවන්. හරිද? ඒ ඩිපෙන්ඩන්සිස් පුළුවන් උඩම අඩු කරන්න බලන්න ඕනේ. හැබැයි එකපාර නෙමෙයි මං කිව්වා වැඩ් එක කියලා ඉතලා ඒක අඩු කරන්න යන්න එපා. චුට්ට චුට්ට ඔයා ඒක අඩු කරන්න උත්සාහ කරන්න ඕනේ. හරි. එතකොට ඔයාලා ලොකු ෆ්‍රීඩම් එකක් දැනේවි. හරිද? ඔයාගේ ගමන තුල. හරි. හැබැයි ඔය කොහෙ ගියත් සල්ලි අතට එන්න ඕනේ. හරි. මං කියන්නේ ඉගෙන ගද්දි ඔයාට සල්ලි අතේ නැත්තම් හරිද? අනේ මගේ සල්ලි අතේ නැහැ. හරිද? ඒකනින්ද මට ඉගෙන ගන්න බැහැ, මට ඉගෙන ගන්න වීදම් කරන්න බැහැ කින්ද මන්ද කියලා ඔයා හිතනවනම් මං කියන්නේ මුලින්ම අට පහ ජොබ් එකකට ඵලයල්ලකෝ. හරිද? ජොබ්ස් මේ ලෝකේ මේ ලංකාවේ ඇති වෙනකන් තියෙනවා, ලෝකෙත් ඇති වෙනකන් තියෙනවා, රිමෝට් ජොබ්ස් තියෙනවා. හරිද? එකම දේ පොඩ්ඩක් මහන්සියලා ඒවට ඇප්ලයි කරන්න. ඇප්ලයි කළා ෆේල් වුණත් කමක් නැහැ, ඉන්ටර්විව් එකට යන්න. ඉන්ටර්විව් 50කට ගිහිල්ලා ෆේල් වුණාට පස්සේ මට 51 වෙනි ඉන්ටර්විව් එකට යන්න බෑ. ඒකත් මං ෆේල් වෙයි කියලා හිතන්න එපා. අඩු ගානේ 51 වෙනි ඉන්ටර්විව් එක හරි කමක් නැහැ, පාස් වෙවි. හරිද? අනිත් එක ඔයාට ඕනේ ජොබ් එක මේ ලෝකේ තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. හරි. දැන් අපිට ඕන වෙන ජොබ් එක දැන් අපේ ක්වොලිෆිකේෂන් එක අඩු වුණත් හරිද? දැන් අපි ඉගෙන ගත්ත දේවල් ප්‍රමාණය අඩු වුණත් අපේ කට්ටියට ගොඩක් වෙලා දැන් මට පවයි කාලෙ තිබ්බ දේ තමයි මට ලොකු ජොබ් එකක් ඕනේ. හැබැයි මම පස්සේ තේරුම් ගත්ත දේ තමයි නෑ මට ලොකු ජොබ් එකක් නෑ, මගේ ඔළුව ෆ්‍රී වෙන ජොබ් එකක් ඕනේ කියලා තමයි මම එක පැත්තකින් අර මුදල්මේ පැත්ත වැඩිපුර ටාගට් කරන්න නැතුව එක තැනකට වෙලා හිටියේ. හරි. හැබැයි ඔයා හිතනව නම් මට ලොකු සල්ලි ප්‍රමාණයක් එකපාර ඕනේ කින්දවන්ද කියලා නෑ. මං කියන්නේ ඔයාගේ ගෝල් එක ඊට වඩා වෙනස් නම්, ඔයාගේ ගෝල් එක බිස්නස් එකක් පටන් ගන්න නම්, ඔයාගේ ගෝල් එක මොනවාරි අලුත් දෙයක් කරන්න නම්, ඔයාට සල්ලි නම් මේ මදි, ඔයා මුලින්ම ඔයාට ෆ්‍රී එක හම්බ වෙන ජොබ් එකක් කරන්න, ඔයාට ඉගෙන ගන්න දෙන ජොබ් එකක් කරන්න, ඔයාට හොඳයි කියලා හිතන මිනිස්සෙක් එක්ක ඒ මිනිස්සයෝ ඉන්න තැනක ජොබ් එකක් කරන්න. හරිද? මොකද මයින්ඩ් ෆ්‍රීඩම් එක කියන එක පට්ට වැදගත්. අපි ජොබ් එකේ ගිහිල්ලා ස්ට්‍රෙස්ෆුල් වැඩ කරනවා කියන එක හරිද? සමහරවිට ඔයා හිතන්න පුළුවන් මම ස්ට්‍රෙස්ෆුල් වැඩ කරොත් එහෙනම් මට ඒක ලේසි කින්ද මන්ද කියලා. සමහර මිනිස්සුන්ට එහෙමයි කියන්නේ ගෙදර ප්‍රශ්න තියාගෙන ඔයා ගෙදර ප්‍රශ්න තිබිලා ඔයා එළියට ගියොත් එහෙනම් ඔයාට ස්ට්‍රෙස් එකක් නැති වුණොත් එහෙනම් සමහරවිට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. හරි? ඒ කියන්නේ මම දන්න තරමින් ඒ කියන්නේ සමහරවිට අපි කියන්නේ අර ගෙදර ගොඩක් ස්ට්‍රෙස්. හරි. හැබැයි මේ ස්ට්‍රෙස් එකම ඔයා බලාපොරොත්තු වෙන සමහර ජොබ් එකේදී නැත්තම් එහෙම ඔයාට ඒ වැඩ එතන වැඩ කරන්න බෑ. හරි. ඉතින් ඒ වගේ අපි කියන්නේ එක එක හයිලයිට් වෙන පොයින්ට්ස් තියෙනවනේ ඔයාගේ ජීවිතේදී. හරි. ඒ වගේ දෙයක් නම් විතරක් ඔන්න උත්සාහ කරන්න ඒ වගේ ජොබ් එකකට යන්න. එහෙම නැත්තම් මම හැමදෙස්සම කියන දේ තමයි ජොබ් එක කියන කේ මොනවද කරන්නේ? ඔයා IT ෆීල්ඩ් එකෙන් ඩිග්‍රී ගත්තා කියලා IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න ඕන කියලා ඉඳියක් නැහැ කාටවත්. හරි. ඇති වෙනකන් non technical jobs නැත්නම් IT ෆීල්ඩ් එකේ නොවන ජොබ්ස් මේ ලෝකේ ඇති. ඔයා accounts ෆීල්ඩ් එක කරා කියලා accounts විතරක් account කියන්නේ account පැත්ත තියෙන ජොබ් එකකට යන්න ඕන කියලා නීතියක් නැහැ. සමහරවිට IT company එකකට join වෙන්න පුළුවන් වෙයි. හරිද? accountant කෙනෙක් විදියට නෙමෙයි. මොකක් හරි solution provider කෙනෙක් විදියට. හරි. ඔයා පොඩක් IT සම්බන්ධ දේවල් ටිකක් ඉගෙන ගන්න. ඔයා accountant කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා arts කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා biochemical කෙනෙක් වෙන්න පුළුවන්. සමහර මේවා ඔයා මේ විදි doctor කෙනෙක් වෙන්න පුළුවන්. Whoever it is. හරිද? ඔයා අනිවාර්යෙන් තව IT චුට්ටක් ඉගෙන ගන්න. හරි. ඉගෙනගෙන ඔයා පොඩක් ඒවා combine කරගන්න උත්සාහ කරන්න. මොකද මම මේ මාස 6-7 තුල මට calls ගොඩක් ආවා. හරි. ඒ calls ගොඩක් ඒවල තිබ්බේ sir මට IT පැත්තට මාරු වෙන්න ඕන. මම මොන පැත්තෙන්ද පටන් ගන්න කියලා මට තාම අදහසක් නැහැ. Sir මට දැන් IT පැත්තේ ඉඳලා එපා වෙලා අනිත් පැත්තටත් කියනවා. IT පැත්තේ ඉඳලා දැන් එපා වෙලා සර් මට අනිත් පැත්ත කියන එක මොකක් හරි වෙන සොලියුෂන් එකකට මාරු වෙන්න ඕනේ. හරිද? මොකද්ද මං කරන්නේ? කොයි පැත්තෙන්ද යන්නේ? හරි. ඉතින් මම ඒවට උත්තර දෙන්න එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මොකද මම හැමදේම කළා නැහැ නමයි. හැබැයි මම දන්න දේ තමයි ඔය මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් එක තුලින් මේ කියන්නේ මිනිස්සු මට කතා කරලා කියන දේවල් වලින් සහ මේ හැම දෙයකින්ම මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ ලෝකේ ඒ කාලේ මං හිතුවට වඩා නම් වෙනස්. හරිද? රට ගිය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න සමහර ලංකාවේ ඉන්න අපේ මිනිස්සුන්ට නැති වෙන්න පුළුවන්. හැබැයි හැම කෙනාට මේක කියෝ කියන්න බෑ. හරිද? මොකද තමන් රට ගියාට පස්සේ ඒ රට තුල තියෙන කම්පිටිෂන් එක නැත්තම් ඉන්දියන් කාර්ය ඇවිල්ලා තමන්ට ෂොට් එක දෙද්දි හරිද උදාන ඩෝන් ඩෝන් ගල ගහද්දි ඒකෙන් බේරෙන්න අපේ මිනිස්සු කන කට්ට කොච්චරද කියලා හරිද මම දන්නවා. ඉතින් ඒකින්ද මම කියන්නේ
ඔගොල්ලෝ පිළිගනිද්දන්නේ නැහැ. හැබැයි ඇති වෙනකන් සල්ලව ගත්තොත් එහෙම ගොඩක් ලේසි ක්‍රම සමහර කට්ටිය හොයා ගන්නවා. ඒ හොයාගත්තට පස්සේ ඇත්තටම අපි අර බේසික් දේවල් ටික විතරක් ඉගෙනගෙන ගියොත් එහෙම අපි ගොඩක් තැනක හිර වෙනවා. හරිද? ඉතින් ඒ හිර වෙද්දි අනිවාර්යෙන් තව කෙනෙක් ඇවිල්ලා අපිට කම්පිටිෂන් එකට ඇවිල්ලා අනිවාර්යෙන් අපිව පාගල දාන්න පුළුවන් ඉතින් හැදෙනවා. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් ඒකෙහිඳ මේ ඉගෙන ගන්නවා කියන ක්‍රමවේදේ ලංකාව තුළ වෙනස් වෙන්න ඕන. ලංකාවම මට වෙනස් කරන්නත් බෑ, අපිට හැමෝටම වෙනස් කරන්නත් බෑ, කාටවත් වෙනස් කරන්න බැරි වේවි. හැබැයි එකම දේ, ඔයා ඉගෙන ගද්දී ප්ලීස් පොඩ්ඩක් ඔයාට ඔයාගේ අනාගතය ගැන කියලා හිතලා ඉගෙන ගන්න. මම ඉගෙන ගත්තත් මම තාමත් හිතන්නේ මගේ අනාගතය ගැන. උදාහරණයක් විදියට මට කෝල් එකක් ආවොත් මෙන්න මේකට ජොයින් වෙන්න මම මෙච්චරක් දෙන්නම් කිඳ මන්ද කියලා, මම කියන්නේ මට මෙච්චරක් ගන්න නෙමෙයි, ඔයාගේ මුලින්ම අදහස කියන්න මම කැමති නම් විතරක් ඔයාගේ වැඩේට ජොයින් වෙන්න, නැත්තම් මට ජොයින් වෙන්න බෑ කියන එක. හරි. එතකොට ඒ කියන්නේ මුලින්ම මට ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න බෑ, මට ඒකේ වැලියු එකක් තියෙන්න ඕනේ. එක්කෝ මුදලට වඩා මට ඒකේ වැලියු එක තියෙන්න ඕනේ මම ඉගෙන ගන්න දේ තුළ. හරි. මොකද මම ඉගෙන ගත්තොත් ඇත්තරම මට පුළුවන් හොඳ ගේම් එකක් ගහන්න කියලා මම දන්නවා. හරි. ඒ කියන්නේ ඉගෙන ගත්තට පස්සේ ඉතින් ඔයාගාව ස්කිල්ස් ටික තියෙනවා නම්, ඔයා ස්කිල්ස් මොනිටයිස් කරන්න දන්නවා, නැත්නම් සල්ලි හොයන විදියට හදා ගන්න දන්නවා නම්, හරිද? බිස්නස් මොඩල් එකක් ඔලුවෙන් හදා ගන්න දන්නවා නම් ඉතින් ඔයාට සල්ලි හොයන්න පුළුවන්. මේ අපි හැමෝම අවුරුදු 13ක් වන් නැත්නම් ඩිග්‍රී කරලා ඉගෙන ගත්තේ මොනවාද? සල්ලි හොයන්න. හරි. එතකොට අන්තිමට අපි ඉගෙන ගන්න ඕනේ සල්ලි හොයන්න නම්, හරිද? ප්‍රශ්නේ තියෙන්නේ අපි අවුරුදු 13ක් නිකන් ඉගෙන ගත්තා කියලා කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත දේවල් කොහොමද සල්ලි වලට කන්වර්ට් කරන්න කියලාත් අපි ඉගෙන ගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඉස්කෝලේ කාලෙත් කියා දුන්නේ නැති දේ, නැත්නම් ඊට පස්සෙත් කියා දෙන්නේ නැති දේ තමයි මෙන්න මේ සල්ලි හොයනට කියා දෙන එක. ඒ කියන්නේ සල්ලි හොයනට කාටවත් කියා දෙන්න බෑ. ඒකට මයින්ඩ් සෙට් එක හදවන්න ඕනේ. හරි. උදාහරණයක් විදිහට මට පවා මම වුණත් ඒ කාලේ ඕගොල්ලෝ අහපු ප්‍රශ්න අහන්නේ නැති. සර් මේකේ සල්ලි හොයනට කියා දෙන්න. දැන් මගේ වීඩියෝස් වලත් මම ඔය මේකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා දැම්මට පස්සේ කට්ටේ කියා දෙනවා, සර් මේක පට්ට. හැබැයි මේ සල්ලි හොයනට කියා දෙන්න පුළුවන්ද? මම ඒතර කමෙන්ට් එක දාන්නේ සල්ලි හොයනට කියා දෙන්න බෑ. ඒක වා ඉගෙන ගන්න. ඉගෙන ගන්න කොහමද? මම අර කිව්වේ මීඩියම් බ්ලොග් ආටිකල්ස් කියවන්න. හරිද? ඒ වල තියෙන දේවල් කියවද්දී ඔයාලා තේරෙවි සල්ලි හොයන එක කාටවත් කියා දෙන්න බෑ කියලා. මොකද මිනිස්සෙක් විදියට තම තමන් එක එක ಜಾති. උදාහරණයක් විදියට මම එක ಜಾතියක්, ඔයා එක ಜಾතියක්, තව යාළුවෙක් ගත්තොත් තව ಜಾතියක්. හරිද? එතකොට මේ එක එක ಜಾතියේ මිනිස්සු ගත්තාට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන එක එක දේවල්. ඒ කියන්නේ අපි කියන්නේ යාට තමයි රුපියල් 10000ක් කියන්න පුළුවන්. තව කියන්නේ රුපියල් ලක්ෂයක් ඕන වෙන්න පුළුවන්. තව කියන්නේ ලක්ෂ 20ක් ඕන වෙන්න පුළුවන්. තව කියන්නේ ලක්ෂ 40ක් මාසෙකට වෙන්න ඕන වෙන්න පුළුවන්. එතකොට ඒ ගෝල්ස් ගත්තාම විවිධයි. එතන හිතන්නකෝ ලක්ෂ 2ක් වෙන එක්කෙනෙක් ඔයාට කිව්වොත් එහෙම ලක්ෂ 2ක් වහන්න මේ ගේම ගහන්න පුළුවන් මෙන්න මේ විදිහට කරන්න කියලා. ඔයා ඉන්න තැන මොකද්ද කියලා ඔයානේ දන්නේ. එතකොට ඔයා කොච්චර ගේම් එකක් ගහුවත් වැඩක් වෙන්නේ නැහැ, මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයා ඉන්න තැන ඔයා හොඳට හඳුනගෙන යන්න ඕනේ. ඔයාට තියෙන දේවල්, ඔයාට සපෝට් එක එන විදිය, ඔයාට ගෙදරින් හම්බෙන දේවල්, ඒ හැම දෙයක්ම ඔයා ඔළුවේ තියන් යන්න ඕනේ. ඕවා ගැන හරියට අයිඩෙන්ටිෆයි කරගන්න තෝ අපි කරන දේවල් තියෙනව නේද? අර නිකන් අතරමං වෙලා කැලෑවක ඉන්න ඕගේ කතාවක් තමයි තියෙන්නේ. හරි. මම බොරුද නැද්ද කිඳ මන්ද කියලා කියන්නේ කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න පුළුවන්. හරි. කොහොම වුණත් මම අද කතන්දරේ මට ඕනේ උනේ මම ඉගෙන ගත්තේ කොහොමද කියලා කියන්න. සහ මම ඒකේ මගේ ඉස්කෝලේ කාලේදී මම මැට්‍රික් කියලා කිව්වා. හරිද? ඉතින් ඇත්තම මම තාමත් පිළිගන්නවා ඒකල මම මැට්‍රික් මොකද මම ගොඩක් දේවල් හිතුවෙන්නේ නැහැ. ඒකල මගේ ක්‍රියේටිවිටි එක යූස් කරේ නැහැ. හැබැයි මම කම්පිටිෂන්ස් වලින් වින් කළා. හරිද? මම එක්සෑම් කොයි වගේ ලෙවල් එකකින් හිටියත් මම කම්පිටිෂන්ස් වින් කළා තියෙනවා. ඒ වලින් පුළුවන් උපරිම මම achievements අරන් තියෙනවා. හැබැයි එතනින් එහාට මම ගොඩක් A level ඉවර වෙලා ඊට පස්සේ ඩිග්‍රී එකක් කරලා ඉවරනට පස්සේ තමයි ඇත්තම සිටුේෂන් එක මට පැහැදිලි වෙන්නේ. එතනින් පස්සේ තමයි මං කිව්වේ අර මං අයිඩල් ඉඳලා පැය 18ක් 19ක් විතර වැඩ කරනවා කියලා. ඒ ලෝ ලිවරලා අයිඩල් ඉඳනවා ටික කාලයක්. අවුරුද්දක් එකමාරක් ඉඳලා ඉඳලා තමයි හරියටම පටන් ගන්න. හරි. හැබැයි මට කම්පියුටර් එකක් හම්බුනේ මං 5 වසරදී. හරි. එතකොට 5 වසරදී හම්බුනට පස්සේ මම මුලින්ම මාරියෝ ගේම් එකක ඉන්නේ. ඊට පස්සේ 7 වසරදී විතර මොනහරි ඔය දේවල් ටිකක් කවුරු හරි වෙලාව ජාවා රෝම් එකම මට කියා දෙනවා. හරිද? නිකන් කියන ආසාවක් ඇති කරනවා මට ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕනේ කියලා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා 10 වසරදී වගේම පොඩ්ඩක් ෆොටෝෂොප් වරෝම් එකත් එක්ක ඉගෙන ගන්නවා. හරිද? හැබැයි ෆොටෝෂොප් ඉගෙන ගත්තා කියලා වැඩක් කරන්න බෑ. පට්ට ප්‍රයිමරි ලුක් එක තමයි හැම ඩිසයින් එකක්ම තියෙන්නේ. දැනුත් කියලා වෙනසක් නෑ. හැබැයි කතන්දර තියෙන 11 මේ 12 ඒ ලෙවල් කරන කාලේ තමයි මම කම්පිටිෂන්ස් වලට පාර්ටිසිපේට් වෙන්න ට්‍රයි කරන්නේ. එතකොට කම්පිටිෂන්ස් වල පාර්ටිසිපේට් වෙද්දී ඒ වලින් ඉගෙන ගන්නවා. බලන්න මේ ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද කියලා. හරි. හැම දෙකින්ම අපි මේ අවුරුදු ගණක් කරලා තියෙන ඉගෙන ගන්න එක. හැබැයි පොතේ දැනුම විතරක් නෙමෙයි ඉගෙන ගන්න ඕනේ. හඳුනින් යාට තමන්ගේ ගෝල් එක. දැන් උදාහරණයක් මම අපේ ඕ ලෙවල් ළමයෙන් අහනවා, ළමයෝ උඹට කවුරු වෙන්න තෝරන්නේ? සර් එහෙම එකක් නම් නැහැ සර්, ඔය වෙන එකෙක් වෙන්නේ. හරි. මම මුලින්ම කියන්නේ ඔබ ලබන සතියෙදී මට ගෝල් එකක් හදන් වරින් නැත්තම් මේ ක්ලාස් එකට එන්න එපා. ඒ කියන්නේ අඩු ගන්න තමන්ට නැත්තම් ගෝල් එකක් තමන්ගේ ගෝල් එක දැන්වත් හදා ගන්න ඕනේ. හරිද? ඒ ගෝල් එකට වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද අම්මා තාත්තා ජොබ් එක වල දෙන්න ජොබ් එක වල දුන්නා කියලා තමන් කරන්නේ. තමන් දුක් කරාට පස්සේ ඒ ජොබ් එක තමන් කැමති නැත්නම් ඒක අයින් වෙලා ඊට පස්සේ පැත්තට ලා ඉන්නද? හරිද? එහෙම බිස්නස් එක අම්මා තාත්තා හොල දෙන්න නැත්නම් බිස්නස් එක අම්මා තාත්තා හදලා දෙන්නද? වැඩක් තියනවද? හරිද? තමන්ගේ බිස්නස් එක තමන් හදා ගන්න ඕනේ. තමන්ගේ ජොබ් එක තමන් හොයා ගන්න ඕනේ. තමන් සම්පූර්ණයෙන්ම දැනගන්න ඕනේ කොහොමද තනින් ගෙමක් ගන්න කියලා. හරි. ඉස්සරදී මම ඒ එක්ස්පීරියන්ස් එකත් මම ෂෙයා කරන්නම්. එතනත් මගේ ලොකු කතන්දර ටිකක් තියෙනවා. හැබැයි මම මේ ගොඩක් දේවල් අර අපි කියන්නේ හැමදාම ෆුල් එලියට් දාන්නත් බෑ. හැමදාම
හංගන්නත් බෑ. ඉතින් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් හරිද කොයි විදියටද සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් හැදිලා තියෙන්නේ කියලා. ඉතින් කොහොම වුණත් මම මේ කතා කරන එක්ස්පීරියන්ස් එක අවුරුදු 6ක 8ක 6ත් 8ත් අතර ඇතුළත එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒව තමයි මම ඔයගොල්ලෝ ෂෙයා කරන්නේ හරිද. ඉතින් ඒකෙන් හින්දා එතනින් එහාට එක්ස්පීරියන්ස් වුණා මට ඔයගොල්ලන්ට තාම දෙන්න විදියක් නැහැ. ඒකට මම තව වයසට යන්න ඕනේ. හරි හිතගන් චුට්ටක් ඉවසන් ඉන්න වයස යනකම්. කොහොම වුණත් කරන්දරේ තියෙන්නේ මතක තියාගන්න මම මේ කියුව හැම දෙයකින්ම තව මොන හරි දෙයක් ඉගෙන ගන්න. හරි තව දේවල් ගැන හොයන්න කියවන්න වීඩියෝ බලන්න පිස්සෙක් වගේ වෙන්න පිස්සෙක් වගේ හැසිරෙලා හරිද ගේමක් ගහපල්ලා ඇම්ම තියෙන්න ඕනේ. ඕනම දෙයක් කරන්න ඇම්මක් නැතුව බෑ හරිද. මට හම්බෙලා තියෙනවා සර් IT ඉගෙන ගන්න ඕන සර් මට කොහෙන්ද ඉගෙන ගන්න කියන්නකෝ හරිද. අද මං කියනවා ඌ හිට එද්දි ඌ ෆිල්ම් එකක් බල බල ඉන්නවා නැත්නම් ඌ පැත්ත කරලා ඔහේ ඉන්නවා නිදාගෙන හරිද. මං කියලා දෙනවා නිදාගත්තත් කමක් නැහැ හිත දිනනවා. මේක නිකන් කාලකණ්ණි ජීවිත කරගන්න එපා. කාලේ කන මිනිස්සෙක් වෙන්න හදන්න එපා හරිද. මේ කාලේ කන මිනිස්සුන්ට තමයි මේ කාලකණ්ණි කියලා කියන්නේ. නැත්නම් ඔගොල්ලෝ හිතන්න එපා ඒක වෙන විදිහකින් කිව්වා කියලා. හරි කොහොම හරි ඒ වගේ ජීවිතයක් නොවි හරිද ගේමක් ගහගන්න ඇම්මැති කරගන්න කට්ට කාගෙන යන්න ඕන කියලා මතක තියාගන්න. හරි සමහර ඇස් රිදේ කරන්න දෙයක් නැහැ. ඉතින් කන්නඩයක් හරි ගන්න වෙනවා. මේ කන්නඩේ ගන්න සල්ලි නැත්නම් මේ කන්නඩේ ගන්න මුලින්ම සල්ලි හොයා ගන්න ඕනේ. හරි සල්ලි හොයද්දී ලොකු සල්ලි ගණක් හොයන්න නෙමෙයි. මුලින්ම තමන්ගේ අවශ්‍යතා ටික පරිපූර්ණ කරගන්න නැත්නම් ඒක ටික ඉවර කරගන්න හරිද කම්ප්ලීට් කරගන්න චුට්ට චුට්ට සල්ලි වන්න හරිද. චුට්ට චුට්ට සල්ලි වෙනවා කිව්වම නෑ මට අවුරුදු මෙච්චරයි දැන් මට තව ලොකු කාලයක් නැහැ. තව ටික කාලෙකින් මැරෙන්න තියෙනවා. ඉතින් මැරෙන දවස බං අද කියන්නත් පුළුවන් අද වෙන්නත් පුළුවන් හෙට වෙන්නත් පුළුවන්. ඉතින් මැරෙන කිරිට කලින් මුලින්ම දැන් තියෙන වැඩ ටික කරගන්න එපා හරිද. මැරලා ගියත් කමක් නෑ අරුවන චුට්ට චුට්ට මහන්සිලා තියෙනවා. නිකම් ඉඳලා පැත්ත කරලා කාලකන්නෙක් ඉදිරිය මැරලා යනවද නැත්නම් වැඩ කරලා මහන්සිලා ගේමක් ගහ ගන්නවද කියලා තමන්ම හිතන්න ඕනේ. හරි ඉතින් කොහොම හරි ඉගෙන ගත්ත දේ සහ ඉගෙන ගත්ත වීඩියෝ සහ ඉගෙන ගන්න විදිය තමයි මම ඔය කතා කරේ. ඉතින් පුළුවන් නම් ඔය හැම දෙයක්ම නැතත් පොඩ්ඩ පොඩ්ඩ හරි කමන්නේ දේවල් ටිකක් ට්‍රයි කරන්න පුළුවන් නම් ඉස්සරහ YouTube පැත්ත පටන් ගන්න. හරි මම අනිවාර්යෙන් ඕගොල්ලන්ට කියනවා මොකද ඔයගොල්ලෝ හැමෝම ඔයගොල්ලන්ගේ මූණ මං වගේම මේ විදිහට එළියට දාලා පුළුවන් නම් YouTube content creator කෙනෙක් විදිහට පත් වෙන්න. ඒකෙන් මං අදහස් කරන්නේ සල්ලි හොයන්නවත් නැත්නම් ඔයගේ famous වීම සම්බන්ධවත් නැමේ. ගොඩක් කරලා ගොඩක් කට්ටිය likes comments මත තමයි බේස් වෙන්නේ. likes comments සම්බේවි ඔයා ඔයාගේ වැඩේ හරියට කරාට පස්සේ නැත්නම් හැම එකක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයා වුණත් මේක ලයික් එකක් කමෙන්ට් එකක් දානවා නම් දාන්නේ. ඇත්තරම ඔයාට ඒක සෙට් නොත් විතරයිනේ. නැත්තම් ඔයා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්නේ නැහැ කියන එක. ඉතින් ඒක හින්දා ජීවිතේ අපි එක්ස්පෙක්ට් කරන දේවල්ම අපිට හම්බෙනවා කියලා හිතන්න එපා. පොඩ්ඩක් අපිට ඒකට බලන් ඉන්න වෙනවා. සමහර පොඩි ටයිම් එකක් දෙන්න වෙනවා. සමහර කාලය දෙනවා. අපි දේවල් කරලා එකපාරටම අපිට හයිප් එකක් ආපු ගමන් අන්න එදාට තමයි අපි මාකට් කරන්න ඕනේ. හරිද? ඉතින් මම ඒ දේ ගොඩක් වෙලාවට ළඟදී හඳුනගත්ත දෙයක් මේ. අපි කොච්චර දෙයක් කරත් හරිද අපි කොච්චර මාංශවත් සමහර දේවල් උඩ යන්නේ නැහැ. අපිට ඒකට කාලයක් එන්න ඕන. අපිට හොඳ ඒ ටයිම් එකක් කියන එක ටයිම් එක කියලා කියන්නේ මේ ලක් එක නෙමෙයි ළමයි. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් අද ඇවිල්ලා වුණ කොරෝනා කාලයක් යනවා. කොරෝනා කාලේ උඩ ගිය බිස්නස් තිබ්බ නැද්ද? තිබ්බා. හරි. එතකොට කොරෝනා කාලේ වැරෙන බිස්නස් තිබ්බ නැද්ද? තිබ්බා. එතකොට මේ කොරෝනා කාලේ අප් කරන්න පුළුවන් බිස්නස් එක, ඩවුන් කරන්න පුළුවන් බිස්නස් එක, එහෙම නැත්නම් අවුරුදු කාලේ අප් කරන්න පුළුවන් බිස්නස් එක, ඒ වගේ මේ බිස්නසස් හැදලා තියෙනවා කියන එක නිකන් හිතන්න. ඔයාලටත් හොඳ කාලයක් එනවා. හැබැයි ඒ හොඳ කාලේ අඳුන ගන්න ඕනේ. අඳුන ගන්න ඔයාලට හැකියාවක් තියෙන්න ඕනේ. මරත් හැකියාව තිබ්බේ නැහැ කලින්. හැබැයි මම දැන් දන්නවා ඒක හඳුන ගන්න කොහොමද කියලා. ඉතින් ඔක තමයි කතන්දරේ. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අනාගතේ ගේමක් ගහගන්න පුළුවන් විතර හැසිරෙන්න ගේමක් ගහන්න අනිවාර්යෙන් ඔක්කොලන්ට පුළුවන්. හරි ඒ ගේම ගහලා අනිවාර්යෙන් මටත් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන ෂෙයා එකක් දාගෙන යන්න කියලා තමයි රික්වෙස්ට් කරන්න තියෙන. Thank you very much. මේ අන්තිම වෙනකම් වීඩියෝ එක බලන් හිටියට මේ පොඩ්කාස්ට් සීරීස් එක ඔයාලට වැලියු වෙන හින්දා තමයි මම මේ ටයිම් එක අරගෙන මේක කරන්නේ. එහෙනම් හැමෝටම good luck. Bye.